පසුගිය මාර්තු මාසයේදී මෙරට දලනිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා වැඩි වී ඇති බව මහා බැංකුව පවසනවා. මහා බැංකුව නිවේදනය කරන්නේ එය 2023 වසර අවසානයේදී වූ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමක් බවයි. මෙම නිල සංචිත සඳහා චීන මහා බැංකුවෙන් ලද විදේශ විනිමය හෝමාරු පහසුකමද ඇතුළත් බව සඳහන් කරන මහා බැංකුව මූලිකවම සංචාරක ඉපැයීම්ද ඇතුළුව 2024 වසරේ මාර්තු මාසයේදී සේවාංශය වෙත කැපී පෙනෙන ලැබීම් ප්‍රමාණයක් වාර්තා වූ බවත් මුහුදු ප්‍රවාහන සේවාංශය වෙතින්ද සැලකිය යුතු ලැබීම් ප්‍රමාණයක් වාර්තා වූ බවත් සඳහන් කරනවා. එමෙන්ම 2024 වසරේ මාර්තු මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණද ඉහළ මට්ටමක පැවතුණු බවයි මහා බැංකුව පවසන්නේ. අප මේ පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරලගෙන් විමසීමක් කළා. 2024 මාර්තු මාසයේ අවසන් වන විට මධ්‍යම බැංකුව සතු නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 4.95ක වගේ ප්‍රමාණයක් පවතිනවා කියන එක තමයි අපිට අනාවරණය වෙන්නේ. දැන් මේ තුල චීනෙන් හුවමාරු ප්‍රමේයට ගත්ත ණය ඩොලර් බිලියන 1.4ක් වගේ පවතිනවා. ඒකෙන් අදහස් කරන්නේ සත්‍ය වශයෙන් මධ්‍යම බැංකුව සතුව තියෙන්නේ ඩොලර් බිලියන 3.55ක වගේ ප්‍රමාණයක්. 2023 මාර්තු අවසන් වන විට මධ්‍යම බැංකුව සතුව පැවතුනේ ඩොලර් බිලියන 2.69ක වගේ ප්‍රමාණයක්. ඒ අනුව ඇත්තටම මේ වසරක කාලයක් තුළ සංචිත ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 2.26ක වගේ ප්‍රමාණයක්. මේ වසරේ මුල් මාස තුන තුළ සංචාරකයන්ගේ පැමිණීම ගිය වසරේ මුල් මාස තුනට සාපේක්ෂව බලනකොට 104කින් පමණ ඉහළ ගිහිල්ලා තියෙනවා. අදාළ මාස තුන තුළ ප්‍රේෂණ 109කින් පමණ වැඩි වෙලා තියෙනවා. මේ ආකාරයට රටට ගලා එන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හැබැයි තවදුරටත් ආනයන වියදම වැඩි අපනයන ආදායමට වඩා. අනිත් පැත්තෙන් මේ මධ්‍යම බැංකුව යම් ආකාරයකට සංචිත වැඩි කර ගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ අර ණය ගෙවීම පැහැර හැරලා තියෙනවා කියන කාරණය නිසා. 2023 සැප්තැම්බර් දක්වා ණය පැහැර හැරිච්ච ප්‍රමාණය ඩොලර් බිලියන 4.2කට මඩක් වැඩි. නමුත් එතනින් පස්සේ සිද්ධ වෙච්ච ඒ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු අපිට තාම අනාවරණය වෙලා නැහැ. මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අමාත්‍ය ශිහාන් සේමසිංහ ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. සමුළුව අද සිට ලබන පස්වනදා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවරදී පැවැත්වීමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහාය ලබාගෙන තිබෙනවා. සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙවර සමුළුව සෙසු සමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.